ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න මම අදත් ඔයාලගේ නිවසට ආවා. අද මම දෙක ශ්‍රේණිය දුවල පුතාලට අවුරුදු කාලය ගැන පරිසර තේමාව තමයි කියලා දෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු පුතේ අවුරුදු කාලේ මොනවද වටපිටාවේ සිදුවන වෙනස්කම් කියලා. ඒ ගැන ලියවුණු කවි සින්දු ගොඩාක් තියෙනවා. අපි චූටි කවියකුත් ඉස්සෙල්ලා අහලා ඉමු නේද? ඒකේ කියවෙනවා අවුරුදු කාලේ වටපිටාවේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. කවිය අහලා ඔයාලා මට කියන්න මොනවද කවිය තියෙන්නේ කියලා. එරෙබදු මල් පොකුරු පොකුරු රතට පිපෙනවා. අඹ දඹ කජු වැල වරකා පල බර වෙනවා. කොහෝ කොහෝ කොහා ඇවිත් නාද කරනවා. අලුත් ඇඳුම් වලින් ගස් වැල් ඇඳුම් අඳිනවා. ගහ කොළ ලස්සන වෙනවා. ඔයාලා ඇහුවන එද පුතේ කවිය. ඒ කවිය කියන පුතේ අවුරුදු කාලයේ වටපිටාවේ සිදුවන වෙනස්කම් මොනවද කියලා. මොනවද වෙන්නේ ඔයාලා දන්නව නේද? ඔව්, කොහා නාද කරනව නේද? කොහා නාද කරනවා මේ හල බලන්නකෝ. කොහාගේ නාදේ හරිම ලස්සනයි නේද? එරබදු මල් පිපෙනව නේද? අවුරුදු කාලයට පුතේ විශේෂ මල් වර්ගයක් තියෙනවනේ. අවුරුදු කාලයට පිපෙන මොනවද? එරබදු මල්. තව මොනවද වෙන්නේ පුතේ අවුරුදු කාලයට වටපිටාවේ සිද්ධ වෙනව? පුතේ ගස්වල අලුත් දළු දානවා. ගස්වල කොළ හැලිලා අලුතෙන් දළු දානවා නේද පුතේ? අවුරුදු කාලයට පුතේ මොනවද පිපෙන මල් වර්ගය? ඔව්, එරබදු මල්. අවුරුදු කාලෙට විතරයි නේද එරබදු මල් පිපෙන්නේ? තවත් අපිට දකින්න පුළුවන් පුතේ පරිසරයේ වෙනස්කමක් තමයි ගස්වල දළු දානවා දකින්න පුළුවන්. ඒ වගේම කජු පුහුලන් දකින්නත් පුළුවන් නේද? කජු පුහුලන් වලේ කජු ගස් පළබර වෙලා නේද? කජු ගස් විතරක් නෙමෙයි පුතේ, අඹ වැල වරකා ගස් ඔල ගෙඩි ගොඩාක් දකින්න පුළුවන් මේ අවුරුදු කාලයට නේද පුතේ? එහෙනම් දැන් ඔයාලා දන්නවා අවුරුදු කාලයේ වටපිටාවේ සිද්ධ වෙන වෙනස්කම් මොනවද කියලා. පරිසරයේ ඔය වගේ පුතේ අවුරුදු කාලයට වෙනස්කම් සිදු වෙද්දී ඔයාලා ගෙදරත් අවුරුදු කාලයට වෙනස්කම් සිද්ධ වෙනව නේද? මොනවද වෙන්නේ? ඔව්, ඕගොල්ලෝ අවුරුදු කාලයට නිවෙස් පිරිසිදු කරනවා නේද? මකුණු දැල් කඩලා නේද? දොර රෙදි හෝදලා ජනල් රෙදි හෝදලා නිවෙස් පිරිසිදු කරනවා නේද? ඒ වගේම සමහර අය නිවෙස් අලුත් වැඩියත් කරනවා පුතේ අවුරුදු කාලයට. තවත් සමහර අය අලුතෙන් ගෘහ භාණ්ඩත් මිලදී ගන්නවා. ඒ විතරක්ද පුතේ? නෑ, ආහාරත් රැස් කරනවා නේද අවුරුදු කාලයට? ආහාර රැස් කරනවා, අලුතෙන් ඇඳුම් ගන්නවා නේද පුතේ? අවුරුදු කාලයට තමනව සිද්ධ වෙන පුතේ ගෙදර දොරේ? ඔව්, ආහාර රැස් කරනවා. ඒ විතරක් නෙමෙයි පුතේ, රස කැවිලි වර්ගත් හදනවා නේද? කෑම් කුකිස් අලුව වගේ දේවල් නිවසේ හදනවා නේද අවුරුදු කාලයට? ඒ වගේම අලුතෙන් ඇඳුම් ගන්නවා නේද? අලුතෙන් ඇඳුම් මසනවා. සමහර අය අලුතෙන් ඇඳුම් මිලදී ගන්නවා නේද පුතේ? ඒ වගේ ඒ විතරක් නෙමෙයි පුතේ, දුර පළාත්වල රස්සාවල් කරන අය ඉන්නවා නේද පුතේ? අන්න ඒ අය අවුරුද්ද සමරන්න තමන්ගේ ගෙදරට එනවා අවුරුදු කාලයට. ඔන්න ඔව තමයි පුතේ ගෙදර සිද්ධ වෙන්නේ අවුරුදු කාලයට. නිවෙස් පිරිසිදු කරනවා, නිවෙස් අලුත්තඩියා කරනවා, කැවිලි වර්ග හදනවා, අලුතෙන් ඇඳුම් මසනවා නේද? අපි දැන් බලමු පුතේ අවුරුදු කාලේ මොනවද අපි කරන චාරිත්‍ර වාරිත්‍ර කියලා. මොනවද අපි සිද්ධ කරන අලුත් අවුරුද්දේ කරන වැදගත්ම දෙයක් තමයි පුතේ චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ. ඕ, පුණ්‍ය කාලයක් උදා වෙනවනේ පුතේ. ඒ පුණ්‍ය කාලයේ අපි ආගමික සිරිත්‍රිත් අනුගමනය කරනවා. අපි පන්සල් යනවා. අවුරුදු කාලයේ පුණ්‍ය කාලයට අපි මොකද කරන්නේ? පන්සල් යනවා නේද? ඒ වගේම තව චාරිත්‍රයක් තමයි පුතේ ලිප්පගිනි මෙලවීම. ඒ වගේම ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම. ඒ විතරක් නෙමෙයි පුතේ, ආහාර අනුභවයත්
අවුරුදු චාරිත්‍රයක්. ඒ වගේම ආහාර අනුභවයෙන් පස්සේ අපි වැඩි හිටියන්න බුලත් දීලා වඳින එකත් අවුරුදු චාරිත්‍රයක්. හිස තෙල් ගෑම, නෑගම් යාම වගේ දේවල් අවුරුදු චාරිත්‍ර විදිහට සැලකෙන පුතේ. අපි මේ අවුරුදු චාරිත්‍ර පුතේ කරාම මොකද අපිට අත්වන වාසිය? මොකක්ද අපිට සිද්ධ වෙන වාසිය? ඔව් පුතේ, දැන් මේ අවුරුදු චාරිත්‍ර අපි කරනකොට පුතේ අපේ එකමුතුකම වැඩි වෙනවා. එකමුතුකමින් සමගියෙන් ජීවත් වෙන්න අපි පුරුදු වෙනවා නේද? ඒ වටේම අපිට බෙදා හදා ගැනීමටත් පුරුදු වෙනවා. බෙදා හදාගෙන අපි අවුරුදු කාලෙට පුතේ කැවිලි බෙදා ගන්නවනේ නේද? ළඟ තියෙන ගෙවල් අසල්වැසියන් සමග කැවිලි හැම බෙදා ගන්නවනේ. අන්න එතකොට අපිට බෙදා හදා ගැනීමේ පුරුද්ද ඇති වෙනවා නේද? ඒ වගේම අපි වැඩිහිටියන්ට බුලත් දීලා වැඳීමෙන් අපිට මොකද සිද්ධ වෙනවා? ආසිය වැඩිහිටියන්ට ගරු කිරීමේ පුරුද්දක් ඇති වෙනවා නේද? ඒ වගේම මේ අවුරුදු චාරිත්‍ර තියෙන පුතේ එක වෙලාවකටනේ, එක නැකතකටනේ. ඒ හින්දා අපි වෙලාවට වැඩ කිරීමේ පුරුද්දකුත් අපට ඇති වෙනවා නේද? ඒ විතරක් නෙමේ පුතේ, දැන් ආහාර පිසරාට පස්සේ අනුභවයට ටිකක් වෙලා යනවනේ. ඔන්න අපි බඩගින්නේ ඉන්නවා නේද? මොකද්ද වෙන්නේ අපිට? ඉවසීමට හුරු වෙනවා නේද? අපි ඉවසීමටත් හුරු වෙනවා. දැක්කද පුතේ අවුරුදු චාරිත්‍ර වාරෙත් වල යෙදීමෙන් අපිට අත්වන වාසි? ඕ මොනවද? එකමුතුව ජීවත් වෙන්න, බෙදා හදා ගන්න, වැඩ හිටියන්ට ගරු කරන්න, වෙලාවට වැඩ කරන්න, ඉවසීමට අපි හුරු වෙනවා මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමෙන්. අවුරුදු කාලයට පුතේ කියවෙන ජනකවි ගොඩාක් තියෙනවා. ඒ වගේම ජනකවි විතරක් නෙමෙයි පුතේ, රබන් පදත් තියෙනවා. ආච්චිල සීයල හැම රබන් පද වාදනය කරනවා. බලන්න පුතාලටත් මේ රබන් පද වාදනය කරන්න පුළුවන්ද කියලා. තාක්ක දොන් දොන්, තාක්ක දොන් දොන්, තේක්ක මල් පිපිලා, අන්න බලන් සකි, මෙන්න බලන් සකි, පාරට අතු නැමිලා. ලන්සි ගෙදර බංකු කකුල, මයි යනකොට මේස කකුල. රන් රඹුටන් ගස් දෙකයි, වලිකු කුලන් පස් දෙනයි, උන්ගේ කරේ බොත්තමයි, බලන්න හරි ලස්සනයි. පුංචි කිකිලි දත් මැදගෙන දීසි දෙකට බත් අරගෙන. බලන්න මගේ පුතාල දුවලටත් මේ රබන් පද වාදනය කරන්න පුළුවන්ද කියලා. අපි දැන් බලමු පුතේ අවුරුදු කාලයට අවුරුද්දට අපි හදන කැවිලි වර්ග මොනවද කියලා. මොනවද වලෑගේ වලල හදන කැවිලි වර්ග? ඔව්, කිරිබත්, කොකිස්, කොණ්ඩ කැව්, අති රස, මුං ඇට කැව්, අග්ගල, අලුවා, ආස්මි, වැලිතලප වගේ දේවල් ඔයාලගේ නිවෙස්වල හදනව නේද? මෙන්න මේවට පුතේ අවුරුදු කැවිලි කියලා කියනවා. අවුරුදු කාලයට විශේෂයෙන්ම මේවා අපි සාදනවා අපේ නිවෙස්වල. අවුරුදු කාලයට පුතේ කැවිලි වර්ග විතරක් නෙමේ, අවුරුදු කාලයට විතරක් අපි සිදු කරන ජන ක්‍රීඩා තියෙනවා. මොනවද ඒ ජන ක්‍රීඩා? පංච දැමීම, පොරපොල් ගැසීම, චක්ගුඩු පැනීම, මේවර කෙලිය, ලිස්සන ගසේ යාම නේද, කඹ ඇදීම වගේ දේවල් පුතේ අවුරුදු කාලයේ සිදු කරන ලබන ක්‍රීඩා. අවුරුදු උත්සවවල අපිට මේ ක්‍රීඩා දැක ගන්න පුළුවන් වෙනවා. අවුරුදු කාලයට අපි විනෝද වෙනවනේ, ගොඩාක් විනෝද වෙනවනේ නේද? අපි ආසම කාලයේ අවුරුදු කාලයේ නේද? වල බලන් ඉන්නේ අවුරුදු කාලයේ එනකන්නේ. මේ අවුරුදු කාලයේ පුතේ අපිට සිද්ධ වෙන්න පුළුවන් අනතුරුත් තියෙනවා. මොනවද? අවුරුදු කාලයේ පුතේ අපි රතිඤ්ඤ, නිල, අහස් කූරු වගේව දැල්වෙනවනේ. අන්න එතකොට අපිට අනතුරු සිද්ධ වෙන්න පුළුවන් නේද? අපේ අත පිච්චෙන්න පුළුවන් නේද? ඒ නිසා අපි පරිස්සමෙන් ඒ වගේ දේවල් දැල්වන්න ඕනේ. ඒ වගේම පුතේ අපිට අනතුරු සිද්ධ වෙන්න පුළුවන් තව අවස්ථාවක් තමයි පුතේ අපි නොයෙකුත් ජන ක්‍රීඩා කරනවනේ අවුරුදු කාලයට. අන්නේ ජන ක්‍රීඩා කරනකොටත් අපිට අනතුරු සිද්ධ වෙන්න පුළුවන් නේද? ඒ විතරද පුතේ? නැහැ, අවුරුදු කාලයට අපි නොයෙකුත් කැවිලි හදනවනේ පුතේ. කැවිලි සාදන විට අපි පරිස්සමෙන් සාදන්න ඕනේ. සමහර වෙලාවට
අපි උණු තෙල් වලින් බදලානේ හදාන කැවිලි එහෙම. එතකොට අපේ ඇඟට අතට තෙල් විසික් වෙන්නත් පුළුවන් අපි පරිස්සමෙන් ඒව සෑදුවේ නැත්නම්. ඒ නිසා අපි මේ අවුරුදු කාලයට අපි කරන දේවල් වලින් අනතුරු සිද්ධ නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. අනතුරු සිද්ධ නොවෙන්න අපි ආරක්ෂා වෙලා කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. එතකොට අවුරුදු කාලය සිද්ධ වෙන අනතුරු අඩුම කරගන්න අපට පුළුවන් වෙනවා. පුතේ මම ඔයාලට අවුරුදු කාලයේ පාඩම කියලා දුන්නා. මං හිතනවා පුතාලට අවුරුදු කාලය ගැන යම්කිසි දැනුමක් එකතු වෙන්න ඇති කියලා. එහෙම එකතු වුණා නම් මගේ වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම තව යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාම සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවෝ ඉන්නවා නම් පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා අදම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.